ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක. එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති ඔහුට පැමිණිලි ලැබිණි. එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක්ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අයවැය මට බාර දෙන්න. මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකියයි කීය. ගබඩාකාරයාද මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මාස් කරන්නට යන නිසා මම කුමක් කරන්ද? බිම් කෙටීමට මට ශක්තිය නැත. හිඟා කෑමට ලැජ්ජ වෙමි. ගබඩාකාර නිලයෙන් මාස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම් හිටුම් ලබා ගැනීමට කළ යුතු දේ මම දනිමි. සිතින් සිතා ගත්තේය. මෙසේ ඔහු තම ස්වාමියාගේ නායකාරයන් එක් එක් කෙනා බැගින් කැඳවා පළමුවැනියාට කතා කොට මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණයද ඇසීය. තෙල් පිප්ප සීයකැයි ඔහු කීවේය. ගබඩාකාරයා කතා කොට ඔබේ බිලගෙන වහාම හිඳගෙන පනසක් කියා ලියන්නේ ඔහුට කීය. තවත් කෙනෙකුගෙන් ඔබ කොපමණ ණයද ඇසීය. තිරිඟු බොසල් දහසකැයි ඔහු කීය. ඔහු බිලගෙන 800ක් කියා ලියන්නේ ඔහුට කීය. ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය. මන්ද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණැත්තෝය.